අනන්ද පාලිත සමගේ ඒකා බාද්ධෘත්තය සමිති සඳානය කැඳුම්කොරව මාධ්‍ය ප්‍රකාශක අද මේ මාධ්‍යමොට එකතු වෙන්නේ. විදුලිබිල අනීතික විදිහට රජයේ ප්‍රතිපත්ති තීරණයත පටහැනිව පසුගෙවසර ඔක්තෝම්බර් දහනවවෙන්න සියයට දහටකින් වැඩිර. ඒ වැඩිකරේ විදුලි බල මණ්ඩලේ ලබා දෙන ලද ගසාකෑමේ සූත්‍රයක් ප්‍ර්‍යාත්මක කිරමු. මේ හේතුව මත, මේ මොහොත්ත වෙනවිට සැබෑ ජනතාගෙන් ගසාකෑම බිලියන හැට දෙකක් මිලියන හැටදිදාහ කික්මෝලතියන්. මේ වෙන විට පාරිභෝගිකෑන් අටලක්ස අනු හදදාහකට අධික ප්‍රමාණයකට විදුලිකප්පාදුවක්තිී ලතින ඒකෙන් සීයට අසුවක්ම රුපියල් තුන්දාාස් පන්සියට අඩු අගේ තමයි විදුලිය විසන්ධිකරලති. ඒවගේම මේ විදුලිපිල වැඩිකිරීම මත්ත පමණක්, ්‍රධාන ර්මාන්ත සාලා දහ නමදහකට අධික සංකඛ්‍යාවක් වැසේගිය ඒ නිසා ලක්ෂ ගණන එකගේ තරුණුතර්මියන්ගේ රැකිය අහිමුණ. ඒ අනුව විදුලිබිල දෙදස් විශ්ිහත්තර වෙන සඳහා දෙදා විසිදුනේ දෙසැම්බර් මාසෙත් සංසෝධනය කළයුත්තු විදුලිබිල සංසෝධනය කිරීම සඳහා විදුලි බල මණ්ඩලේ ඉදිරිපත් කලතින තුනයි දසම පහක සංසෝධන. හසුගිය ජලිමාන්සේ සංසෝධනය සඳහා විදුලි බල මණ්ඩලේ ඉදිරිපත් කරේ සියයට හතරයි. ඒ සීයට හතර සංසෝධනිය තමයි මහජන පේතා කොන්සම සීයට දාහතරකින් විදුලිබිලාඩුකර. මහොදවා මහජන පේතා කොමිසේ දැන්ගින්න මහචාරයවරය සභාපතිය තුළු අධ්‍යක්ෂක මණ්ඩලය අයිතිහාසික වැරත්්දක්සා ජනතතා ද්‍රෝහී ක්‍රියාවලයක්ක් කොමිස මේ නිත ක්‍රියාවලටට එරෙව ක්‍රියාත්ම කර. එඒ තමයි සීයට තිහැකින් වැඩිකිරීමට කරලතිබුණු පාදක නිර්දේශයන් ඉවත දමා. විදුලි බල මණ්ඩලේ නිර්දේශයන් කරපු හොුන්ගේ ඉල්ලිීම සීට සීයක් එකගොයමින් සීයට හැට දෙකකින් වැඩි කර පහළමා ගිය එකනේ ජලයෙන් එකේ සිත අනුවක දක්වාඩ් විදුලියක් විදුලි ඒක කෙයක් පාරිභෝගික අතට යන්න සමස්ත වියද මෙන්නේ ලාබාන්ස සීල්ධ ඇත්තෙක්ක තුනයි පණහයි. හැබැයි නිෂ්පාතන සැබයි වියදම එකයි සතාසූ පායි. තුන්යි පනහයක රුපියල් තියෙකට වැඩි කරලා සීයට දෙසී විශ්කින් වැඩික. ඒ අයිතිහාසිික වැරද්ද ජූලිමාසය යළි සීයට අහරකකි විදිබල මල්ලි අඩු කරන්නකි පාම ධාතරකින් අඩු කරලා යම්මෝ සාධනය තත්වයකටාව. ඇබැ යළි ජනාධිපත්තිවරය සහ බලසක්ති ඇමැතිවරයා ජනවාරිමාසය විදිලිබිල සංසෝධනය කිරීම ප්‍රතිපත්ති තීණය ගත්තා කැමිණේ එක අනුවත කරලා අවුරුත්තට දෙපාරයි මා සහයයි යනුව පෙබරවාරි ම සයන් පස්සේ තිබුණන දොලි මසේ ජූලියක සිද වුණ ඊලඟට තිබනේ දෙදස් විසතුනේ දෙෙසැම්බත් තිස්ස එක. ඒවෙනුවට තමයි යොක්තෝමර මාසේ නියගයක් පෙන්නලා ගසාාකෑමේ ූත්‍රට මට්ික්ටොන් තිස්තාාක් දැවිතෙල් ගැනල්ල වැඩිපුර ඒවා ගොඩ ගාගෙන රුපියල් පනස්සායට ගියසුන් ගතවෙලා ඒකකේට රෘුපියල් එකසේ විසිගාන ගගේෝමින් ඒකනවුව දික මැයින්න විදුලි වැඩික. වැඩිරන මහොට පලවෙනි දාන කිවේ බිියන පලස් සතර පාඩ සැත්තැම්බර් දහත්. ආපව විසිහය කිව්ව බිලියන තිස්සකක් පාඩ. ආපව් ඔක්තෝම්බර් දාසේවෙෙන්ද කියනවා බිලියන දහට පාඩ සියට විසි දෙකින් වැඩි කර ඩෝනය කල සීියට දහටකින් වැඩි රෝගක්. ඒ වැඩි කරන කොටත් ජලාස උතුරණවා. ඉතිහාසේ වැඩිම ජලයෙන් විදුලිය නිස්පාතිනය කරපු වර්සය වුනේ දෙදස් විසිතුන. ජූලි මාසයේ විදුලිබිල සංසෝදයගැෙන සීයටට දාහතරණුව දෙෙසැම්බර් තිස්ෙක්ටෙන්ඩ වෙනකොට පමණක් දෙද විසතුනේ බිලියන තිිස්්නක ලාබයක්තිබන සීයට දාහතරන්නුව. සීයට දාහතය වැඩිකිරි මනුව සීයට බිලියන පනස්දේක ලාබයක්ත් ලැබ්වා. අන්නේඒ ගසා කෑම තියෙන මෝතක තමයි. ඊයේ මාහධදන උපදේශනය ගත්තේ. ඇැ ඊයේ සභාපතිවරයා තනිකර හගේ ්‍රියාමාර්ගගේ පමණක් ජනකතර ොෝහ කටයුතුර. ඔහු අපේ ඉදිරිපත්ව වන විදුලි පාරිබෝගික සංගමය සභහපතිවරට ලේකංවරට දැඩි තර්ජන කරා හැබයි එතන මන්ටීවර් යිලර විදිලිබල ණ්ඩලට බැන්න මහජන උපේතා කොමිෂ දොස්කෝ මීකි වෙන. විදුලි බල ජනතාවනය පෙනීට සංවිධානවල අවස්ථාවදීල්ල කතා කර නදහත්තක් කොටි කියන්න ඔහු තර්ජනය කර මෙතන කතා කර ඕනේ. කරට පමයි පරනයව කතා කරන්නටම මහජනපතකොසම වේචනය කරන්නම විදුලි බල මඩලේ වේචන කරන්න. ඔහු පෙනි හිටින්නේ ජනතාවී. ඔහු ඉන්න පනතානුව ඔුට සල්ලිකවන්නේ ජනත ජනත බදුමුද ඒෙන්ද ඒ බලපෑම් කෙරුවේ යලි විදුලි බල මණ්ඩලත් විදුලි බල අමැතිවරයාගෙත් ආණ්ඩුවේ දූෂිත මිල සූත්‍රයේ ක්‍රියාත්ම කිරීමේ සංශෝධනයක් කරන්න. අවසානසන් විදුලිබිල ගැනක කියන්නේ මහජන කොමිසම ක්‍රාත්මක විය යුත්තේ පාර්රිිමේන්තු ආන්සික විදුලියා ප්‍රවවාහණ අමාත්‍යම ප්‍රවාණ නාංසික අධීක්ෂණ කමිටුව පැහැදිලි වාර්තාවත් දුන්න විදුලි බල මණ්ඩලයක් මහජන පේතාකොයි සමජ ගැනල්ල අවසං වාර්තාව දහත් නමවෙනිදා විදුලිබිල වැඩිකිරි මනීතිකයි ඒක ජනතතාගෙන් සූරාකෑමක් එම නිසා කර්මාන්ශල ගණනක්වැැසුන වහම සීයට සීියයක් ආපසු හැරවෙලා. ක්ෝම්බර් දහට පරන මිගාටයුතුයි ඒක අනිවාරයෙන් කළියුතුතිකල නියෝගත් දුන්න. අපි දැන් කොමිසමටි කියන්නේ කරුණුත්තුනයි. එක ඊල්ියකිපුදේම කියනවා. එක දවසක් තියල දවසේ මේ සංසෝධනයට එන්ඩපා විදුලි බලාහා ප්‍රවාණ අධීක්ෂ කමිටුවේ වාර්තාවසාහ නිර්දේශසා නියෝගනුව සීට සී කොක්තෝම්බර් දහටන්දඇතිමුණු තැනටඇවිල්ල බිලියන හැට දෙක බිලියන් හැට දෙදාක සුද්දලා ැඇත්ති නිසා. වහම විදුලිබිල අව මේ සීයට තියේසිට සිය තිස් පහ දක්වා අඩු කළ යුතුයි. අඩු කරීමට කටයුත කරයි. නොය සේනන් අපි සේස්ථාිකරණනේ නඩුව පැවරුවා විපක්ෂණයගතු මත් සමඟ ඒකාබත්ධව ඒ පැවරුවේ මේ ගසාකෑමට එරෙයිව. ඒ අනුව අනීතකෝ යල විදදු බලබන්්ඩ ලට ඇමි ඕ දයට තීන්දු ගත්තොත් ජ න ප ත කිස ම ේස්ථාධිකරණය රට බංකොලක් කරපු දුන්නු තීන්දවලටම යලිියම් යවීමෙක්. ම්පරණනිින්න්න සිදුවේ කියනක මතක් කරයකින්න සීඇත තුනකින් හතරකින් නෙමෙයි සීට සීයක්ොක් තෝම්බර දහට තැන්ටවෙල එතනින් එන්ඩ සීයට තිස්පා අඩුකිරේ. එන ඒකයි පැහැදිලිදේ ඊළඟද ඇතමයි මේ තියෙන කණදි එතෙල්ලකේ දත්ත මඟඩිය. දන්තව දත්ත මඟඩිය කියන්නේ. සෞඛ්‍ය මාත්‍යන්සේ දත්ත මංකොල්ලේ හින්න මඟඩි හින්ද වෙනස් කරපිඉන්න. අද කෙහෙලිය රමුක් කැල්ල තුළු කිය නඩයක්ම සෞඛ්‍යමාත්‍යයන්සේ යළි විසිනමේන්දා දක්කො බන්ධනා ගරගත්ත වෙලාතියෙන. ඔහුන්ගේ බන්ධනාගාරගතවැඩරි හොට ජීවිත තියෙනවා. හැබැයි ජීවිත අහිමි කරා ඇස්සන්ද කරා ආබාධිත කරා මේ දත්ත මඟඩියෙන් ඒක සිදුවනේ ලියාපදිිංචවෙච්ච වෛද්‍යෝරක සංගන් හොයා ගන්ඩ බැරවුුණ තියෙන තොරතුර ගණ්ඩ බැරි වුණ ඒම කළ දූෂිත නාඩගමනටල ලෝකේ කොහෙවක්කත් නැති අලුත් අවෂද පිටලටන් ගේනවා කියල ලංකාවෙන් අරගෙන සේලයින් ගන්නවා කියලා දූෂිත අවෂද ගත්ත කියනක තවර. ඒක දේ තමයි මේ මේ වෙන විට අපි හෙලිකරේ මමයි මේක. සමග ඒක ආබද්ධික. දෙෙදා ශවිසි දෙකේ ඔබලාට මත්තක ඇති ජනතාව පෝලිංවල තද කරලා මිල සීයට හැසීයකින් වැඩි කරලා හතර පපස්න පෝලිින්ගල මැරන්ඩිඩ හරල. සීල්ුතින ඟට අපි හෙළිකරපවාම දැංගින්න ඇමතිවරයා අගෝස්තුමාසේ වහාරික විකනයට ගිය අපේ හෙලිකිරීම් මත. ඇමතිවර ඇයියේ කඩිමුඩියේ වාරික විකනනක් ගැන කියිය නොකට පැහැදිලිව කියන මේ යන්නේ හොරාටිස්සල්ල කෙහෙල් කන වැට පෙන්න්නපු න්‍යාය තමායි ඉදිරි පච්චරන්නේ. හෙලිකරපු කනුවනුව මේ පද්ධතියට ඇතුල්ලෙලා පද්ධතිය දත්ත වෙනස්කරප අය අත්තඩංගොට ගැනීම මත්තබ විමර්සන්න නිර්දේශ තියෙද්දී ඔවුන්ට වැඩතහනම් කිරීමකුත් කෙරුවනෑ හේතු විමසීමකුත් කෙරෙන ඒ අනුව යිIT පද්ධතියඉන්නේ ප්‍රධානින් ප්‍රධානම චූදතයෝ මේ වෙන විට හැරගීල්ලතියෙනවා ආයතනින් එක පුද්ගලය අර්කැන රිමෝට් දත්ත වෙනස් කරයි කියලා ඔහු දැන්ඉන්නේ සයිනපෙක් සමාගිමි සියලු දත්ත වෙනස් කරල තොග ප්‍රමාණියන් වෙනස් කරල හොරම ඉන්දන රතයට එක ඇනුමාකට ඇනුවුන් තුනක් ගිල්ල ඒ මුදල් වෙනස්කිරීම දත්ත වෙනස් කිරීම තමයි සිදවෙලා තියෙන්න මිලියන දෙසී අසූ දෙකක්. වියදං කරල ම මාධ්‍යක්ෂක මණ්ඩලේ අපි ඉන්නොකට ෙනාපු DR කියයන පද්ගතිය එකතු කරේ තොරතුරු විෙනනාසි කිරීමට නොහැ යාට එකතු කරේ. මේවාහාරික විගනේ ආරම්භ කෙරුවට පස්ස. එනම් මේ පද්ධතිය සම්පූර්ණ තියෙන්නේ කංචනෑමිතිවරෑගේ කාලේ හිතපු ඇමතුවරුග කාලේ හිතපු සභාපතුරන් ගල් සීරු දෙනාගෙම දේවල්. ඒකෙන් තවද ඇත්තිෙනවා බොරතෙල් බැරල් විසි අටදහ ගන්න නැතුව කෝටි හැත්තාටක් ගෙවලතියෙනවා අදද වෙනතුරු විටිං විට හෙළි කරලත් අමතිවරට බැරුවුණනා චෝදනාපත්‍රයක්ත් දෙඩ වැඩ තාහන වීම කෙසේ වෙත. මේ මොහොතක තමයි මේ වෙන විට පිරි පහදිිය හෝෆයිකෙන යුනිිට් එක කඩා වැටිලා. දිනකට ලක්ෂ දෙසීක පාඩුවක් සිදීමින් මේ වෙනවිට ලක්ෂ එක්දා සත සයක කටළඩ පාඩුවක් සිදු වෙලා තියෙනවා මේ ඕෆයි යුනිට් අක්්‍රිය වෙලා. අක්්‍රිය වෙලා තියෙන්නේ අවශ්‍ය උපකරණ නොමැතිකමින් උපකරණ ගෙනල්ල නැත්තේ බිලියන එසීය තිස්් දෙකකට වඩා සුද්දලාබයක් තෙල් සස්ථාවලාබප ලබනමොතක. ස්ා ිිය එකැේ තියකට ඩිය ලාබලබන සේවකයන්ගේ ප්‍රසාධදීමනා දෙන්නේනෑ. ඇමතිවරය අභියෝග කරනෝ බඳවගත්තනම් කියන්ඩ කියල පිරිස්ට් බල සැකස්මක් නැතිව. අමාත්‍යන්සයත් කළමනාකාර සේවකත් නීතිපතිත් පැදිලි පදස්තියෙදී බඳෝගණ්ඩ එ පයිකැඇද හළලල්ධාරිී බඳ ගනමි තවත්තිල ලල්දාරින් පිරිස්් බැල සකස්මත් නැති ආයතනයට බඳවා ගැනීමට කටයුතු කරලා අඇමති කියරෙන. ම ස්ති අ ියෝග කරන්න එක්කෙනනක් ගණ් ගත්තනැගෙන. මවිිතිය අමිතිතවර ලබියෝ කරනවා මේ වෙන විට අරගෙන තියෙනවා අරගණ්ඩත්තව කටයුතු කරමින්ගින්නත්. දැන් වින් ඩාලතියන. එනවාහම ක්‍රියා මාර්ග ගණ්ඩ කියනකයි කියන්නේ බිලියන ගානක වංචා සිදවෙලා තියෙන වංචාවලි මගාරිින්ඩ අයිති නෑ. මේ සීලුදයවල් වහන්ඩ තමයි විකාශන අධිකාරී පනත කියලා මර්ධන පනත කාණ්ඩුවගේන්. ප්‍රති්‍යස් පනදගෙනවා. රස්තවාදීෙන් විදිහයට ගඩබීීමම් සුරක්ෂීත කරන්ඩයන. තුට්ටු දෙකඩ විදේශයට විකිනීමට ෑනක වලක් වන්ඩ පාරට මයින ෘර්ථතිකයා මර්ධනය කරන්නට ප්‍රතිතස්ථ පනත ගෙනවා. ඒකෙන් පාලේ කරන් වෙල්න්න රටේ තොරොත්තුරු දැනැගැීම හගන්ඩ ගෙදර ෆෝන් එකෙන් ආණ්ඩුව ගසා කනවා. හොරුලකිනවා දූෂිත රකිනවා ආණ්ඩුව හිතුනීදයට මිනිස්සු ගතනය කරා ගෙනක වලක්කාගන්න මාරගස්ත පනතගෙනවා ඔන් Onlineයින් පනතගෙනවා. සේස්ථාධිකරන්නේ නිර්දේශත් නොටක ඒ තියන මොහොතක දැගෙනවා විකාසනාධිකාරි වේ මොකටත්නෙමේ මේ මංගවිදිරේතියනෙමේ මයිට්්‍යයෙන්නේෙ රට්ටේ ජනතාවට සත්‍යය දැනගණඩ දැන්තියෙන්නේ රූපවාහනී නාලිකා ඉතරයි. විද්‍යුත්නාලිගායිතරයි. ඒක මර්ධනය කරන්න තමයි විකාසනා අධිකාරි පනත අපි කියන විද්‍යත හිටගත්තේ නැත්තං රජයේ ප්‍රවෞෘතිධ්‍ය පාර්ථමේන්තු වගේ. ආණ්ඩුව සංවර්ධනය කයි අයි ඉතර පෙන්න්නන්නැතුව. දූෂණයයි නාස්ත්‍යයයි පෙන්නවුවත් උඹලගේ බලපත්ත්‍රයේ දීර්ගරන්නෙනෑ උඹලත්්‍යයන්න්නේ ෘර්තිය සමති නඩ එක්ක වලපල්ලටක ීමමිත්තවා ප්‍රතිතස්මේ ප්‍රතිතස්ථ පනත. ඔන්ලයින් පනත එක්ක ඩැං විකාසන අධිකාරයෙන්නේ. ආණ්ඩුවට අපි කියනවා අපි ලබන සත්‍යයඉන්දලා සීලුම සිිවිල් සංගෙනනා නෘර්තිය සංගවිධාන බලගන්නවා සීලු පනාත්තිවත්කිරීමට අපි. බලපෑම් කරන තරන්න මේ ආන්්ඩුවස්සා ජනාධිපතුවරයා මේ සසිියල්ු පනත්ගෙන්නේ. චන්දෙ කල්දාල මැරපාලනයකින්ක් කලෑනීතිකින් රජයගෙනියන්ට ඒකටී දෙගෙන්න්න. ආණ්ඩුවේ ජනාපෙටිුවරන්නේ කල් දැමීමේ දේසත් ද්‍රෝහි ජාත්‍යන්ත්‍ර විරෝධී පියාවත් මර්ධනය කරන්න මේ සීලු පනත් අහෝසිි කළ යුතුේ. ඒක උපරිමතලේ තමයි රූපවාහිනි විද්‍යුත් නාලිකාවලට මේගේන්නෙ විකාසන අධිකාරි පනත. අපි කියනවා යාපත්ත ජීවත්තෙන්ට ඕනනං මේ පනත් අහෝසි කරග්ඩ කියීර එක ඉල්ලීමක් කරන. ඒ තුන්දනාගේ කතා කරන්න අයිතියක් නෑ පනත්තට විරුද්ධයි කියන එක මහචාරවරය කඉන්න කොමිසමට අපි එක පෙන්නුවමක් පැහැදිලු. මහජන අදා ශවිමසීම මිසක් විදුලි බල මණඩලේ නිලධාරන්ගේ අදාා විමසීමට නෙමෙයි මාජනුපෙතා කොමිසම මහජන අදාස්තිනිය තියෙන්. විදුල්වල මණ්ඩලය ඉදිරිපත් කරයතු දක්ත වාර්තාසා ඉල්ලී ඉදිරිපත් කරව ක්‍රාපිලි තත් යන මහජනපතතා කොිසමට. ඒ සීලු දේවල් සැලිකිල්ලට ගෙන තමයි ඔහුන් එන්න අදශයම සන්න මහජන උපේතා කොමිසම. ඊය පනත්තට විරුද්ධව මේයන්නේඇමති කමට පත්වුණු දාසිිත විදුලි හා බලසක්තිය ඇමැති වෙච්ච දාාශිත කංචන විදේක රමතිවරයා මේරත්ටේ සම්පත් කොල්ලකන් ඩීට දුන්න විදේශයන්ට. ඒ විදේශය සමාගන්ගෙනල්ලා රථේ ජනතාවගේ බදු කොල්ලකාමින් ඔවුන්ට බදු සහන දුන්න ඒ වගේම ගසාකාන මිලසූත්‍රෝොට ීන දුන්න. මේ වෙන විට පිරිපහදුව වසාදමීමේ කුමන්ත්‍රණටයාත්මක වෙනවා. ඒකෙන් අපිගෙන අම්මති වරයා පත්ව වුණ දාසිත තෙල් විදුලිය ජනතාවට විපතක් වුණා. ගිනි මැලේකටයි අඳුරු යුගයකටයි ජනතාව තල්ලු කරේ, මේ බල සක්තිය මිතිවරයා ඔහු රැඳී සිතිිඳතුරු ඔහු අතියාග නාණ්ඩුව තියෙනතුරු ජනතාවට සෙතක්නෑ. මේ තුන්ඩනාගේ පදේටම සභාපතිය අඇතුළ මහජන පතතා කොමිසම නැටුවවත් අපි පැහැදිලිියොමං හෙළි කර සේෂස්ඨාධිකරණයට ජනවාරි යටගිය විදුලිබිල අඩුකිරීමසා ජනතතාගෙන් උදුරගත්තුව ලබාදියතී කියලා ඒක වගෞත්තරකරයෙක් මහදනුපේතා කමිසම විදුලිබ මණ්ඩලේ බලසක්ක්‍ය මාචාන්තද ල සද්‍ය. අමති ඒ ඇතුබුණු මහජන උපතා කමිසවේසා ජනතාවගේ බලය පෙන්ඩන දිනේ. ඒට රෙව්වම් විදුලි බල මණ්ඩලේට රූකඩයක් වෙලා දහට වෙදා නටපු. දේසත්‍රෝහහි පනත්ති රාජිකය ක්‍රියාාව වුණොත් අපි යළි කියනවා ජම්පර්රණින්ඩ ලෑස්තිවෙන්ඩ තමන්ගේ දයපලත් රාජ සන්තක් කරලයි ජනතාවෙන් විදුලිබිලියෙන් හොරකාපේ අපි පවරගඩ කටයුතුර දැන් ශේෂ්ාති කරනයට කොන්ඩ ඇතුව. විපක්ෂනා කකර ැලේ අතන්දර කියන්න නැතුව ේස්ථාධිකරණයට ිහිල්ල තියෙන මහත. එකඒන්න මහචාරයවරයට අපි පෙන්නවා සේෂස්ාධිකරනය වගුත්තරකරිය කෝබ. එ තමයි ඔය විදුල්බිල සංසෝදිනී කිරීම. ඒකටයි සේස්ථාධිරණය නඩු පර්ර තියෙන්නේ ඒ ක්‍රියාවලට පටහහිනි මහජන පේතා කොමිස ගියපාර් දහට වනිද උපදෙස්තරගැෙන දහන මෙේන්ද වැඩිකර. ඒක එම්පේෙනවා. පැහැදිලිව ආන්ඩුවිය ගසා කන සූත්‍රේ. ඒකට එරෙහිවතමයි ්‍රේස්ථාධිකනයති. මේ පාර කරලා ජම්පරය ඇඳලා ඉන්ඩලෑස්තිනං ඒක කරන්න අපිට දැන්තියන අධිකරණය පිහිට. මොකොද පනදගනල්ලා ජනතාව ත්‍රස්ථවාදව කරලා ආණ්ඩේ දූෂිත ගමනයන්ට ජනාතිපතිවරණ කල්දැමීමේ න්‍යාය රනිල් රාජපක්ෂට හැර පමණයි රජල් රාජපක්ෂර තියෙන්නේ ඒක පරාජයකිරීම ජනතාව බස්ථනොට අමතරව ේස්ථාධි කරන අධිරණ විශ්වාස අපි තහවුරුරගත්තේ කේලිය රමුක් කල්ල ඇතුරු බාල ඉන්නන ගෙනාපොම් මේ වෙන විට බන්ධනාගාරගත්ත කරේ සේස්ථාධි කරණ රිචුභාවයකට ඒක පාවිච්ච කරලා විදුලිබිල නිීවිරිත්තනට ගෙනවා ඒ සත්‍යය නිවැරදි දත්තානුව කටයතු නොගලෝත් ජම්පරැදිවයේ ක්‍රියාවලියයට අිරණය හරාපි පෙන ීසිටින.